මෙදවස්සල ශ්‍රී ලංකා කණ්ඩායමේ තරඟ පරාජයට බලපාල තියෙන ප්‍රධාන හේතුවක් තමයි පන්දු රැකීමේ දුර්වලතා. පසුගිය කාලේ අපේ පන්දු රැකින්න මොනතරම් උඩ පන්දු බිම දැම්මද? ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මැතිව්ස් කිව්වේ මේ උඩ පන්දු බිම දාන එක වෛරසයක් වෙලා කාටත් බෝ වෙලා කියලා. අපි අද කියන්න යන්නේ තමන්ගේ ක්‍රිකට් ජීවිතේ මේ වෛරසය බෝ කරගත්තේ නැතුව ක්‍රිකට් ගහපු උඩ පන්දු රැක ගන්න රුසියෝ ගැන. ඒ කියන්නේ එක් දින පිටියේ වැඩිම උඩ පන්දු ගත්ත අය ගැන. වාර්තාවේ 10 වෙනි තැනට ඉන්නේ අවුරුදු 19ක් පකිස්තාන කණ්ඩායම නියෝජනය කරලා තරඟ 398කදී උඩ පන්දු 127ක් ලබා ගත්ත සයිඩ් අෆ්රිඩි. අප්‍රීඩියේ කිනීමක වැඩිම උඩපන්දු අරගෙන තින්නේ උඩපන්දු දෙකක්. ඕස්ට්‍රේලියාව කාලයක් මෙහෙයපු නායකයෙක් තමයි වාර්තාවේ අංක 9 ඉදීනේ. ඒ ඇලන් බෝඩර්. බෝඩර් තරඟ 273කදී උඩපන්දු 127ක් අරගෙන තියෙනවා. ඔහු තරඟයක වැඩිම උඩපන්දු අරගෙන තින්නේ උඩපන්දු 3ක්. මුරුලි තමයි වාර්තාවේ 8 තින්නේ. මුරුලි තමන් යවපු පන්දුවට ප්‍රතිකරව දෙන උඩපන්දු. ඒ කියන්නේ කෝට් ඇන් බෝල් වලට රුසියානේ. මුරුලි අවුරුදු 18ක් ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ගහලා තරඟ 350කට සහභාගී වෙලා උඩපන්දු 130ක් රැකගන්න සමත් වෙලා තියෙනවා. පකිස්තානයේ නියෝජනය කරපු දක්ෂ ස්ලිප් පන්දු රකින්නෙක් වන යුනිස් ඛාන් තමයි මේ වාර්තාවේ යුනිස් තරඟ 265කදී උඩපන්දු 130ක් රැක ගන්න සමත් වෙලා තියෙනවා. ජැක් කලිස් තමයි වාර්තාවේ 6ට ඉන්නේ. කලිස් තරඟ 328කදී උඩපන්දු 131ක් ලබාගෙන තියෙනවා. ස්ටිවන් ෆ්ලෙමින් තමයි වාර්තාවේ ඊළඟට ඉන්නේ. නව ශ්‍රීලන්ත කණ්ඩායම කාලයක් තිස්සේ මෙහෙයපු නායකයා. ඒ වගේම සුරක්ෂිත ස්ලිප් පන්දුරක් ඉන්නවා. තරඟ 281කදී උඩපන්දු 133ක් ලබා ගන්න ඔහු සමත් වෙලා තියෙනවා. එක් දින පිටියේ වැඩිම ලකුණු ලාභියා තෙන්ඩුල්කා තමයි වාර්තාවේ අංක 4ට ඉන්නේ. සචින් තරඟ 465කදී උඩපන්දු 140ක් රැක ගන්න සමත් වෙලා තියෙනවා. මොහොමඩ් අසාරුද්දීන් තමයි අංක 3ට ඉන්නේ. තවත් ඉන්දියානු ක්‍රීඩකෙක් අසර්දීන් කියන්නේ ලෙහිසින් උඩපන්දු අතහරින හාදෙක් නම් නෙවෙයි. තරඟ 334කදී උඩපන්දු 156ක් රැක ගන්න සමත් වෙලා තියෙනවා. රිකි පොන්ටි තමයි වාර්තාවේ දෙවෙනි තැනට ඉන්නේ. පොන්ටින් පොයින්ට් කලාපේ පන්දු රකින්න රුසියේ. ඒ වගේම තරඟ 375කදී උඩපන්දු 160ක් රැක ගන්න පොන්ටින් සමත් වෙලා තියෙනවා. අපේ මහල තමයි එක් දින තරඟවල වැඩිම උඩපන්දු අරගෙන තියෙන්නේ. මහල පොන්ටින්ට වඩා උඩපන්දු 58ක් වැඩියෙන් අරගෙන තියෙනවා. ඒ කියන්නේ තරඟ 448කදී උඩපන්දු 118ක් රැකගෙන මහල ඉනිමේ මුල් පන්දු ආරවල ස්ලිප් ක්‍රීඩකෙක් විදියට ඒ වගේම අවසන් පන්දු ආරවල හතරේ සීමාව තුලක් පන්දු රැකලා මේ වික්‍රමයේ කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවට ලොකු සේවයක් කරන්නේ. මේ වார்த்தාවට කඩළු රකින්න විදියට රැකගත් උඩපන්දු ගන්න කරලා නැහැ. මේ වார்த்தාව බලද්දී පේන දෙයක් තමයි දැන් එක් දින පිටියේ ඉන්න කවුරුත් පළවෙනි 10 දෙනා අතර නැහැ. ඒ නිසා මහලගේ වார்த்தාව කාලයක් තියේ කියලා හිතන්න පුළුවන්. මහලට අභියෝගයක් වෙයි කියලා හිතන තව කාලයක් ක්‍රිකට් ගහන්න පුළුවන් ක්‍රීඩකයෙකුට මේ වார்த்தාව ඉන්නේ විරාට් කොහලි විතරයි. කොහලිනේ වார்த்தාවේ 36 වෙනි තැනට ක්‍රීඩකෙක් විදියට කොහලි තරඟ 186කදී උඩපන්දු 90ක් රැකගෙන තියෙනවා. ඔයාලා හිතන්නේ කොහලි මහලගේ වார்த்தාව කඩයි කියලාද? ඔයාලට එහෙම හිතෙනවා නම් අපිට කමෙන්ට් කරන්න. වීඩියෝ නැරඹුවාට ස්තුතියි. තවත් අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් වීඩියෝට පහලින් තියෙන subscribe button එකත් click කරලා අපිට subscribe කරන්න. තවත් වීඩියෝකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.